ආයුබෝවන්. උතුම් ලාභිය වූ නිරෝගී බව ලැබිය යුතුය. චාරිත්‍ර සීලෙහි පිහිටිය යුතුය. ගුණ නුවණින් වැඩි උතුමන්ගේ අනුශාසනා ලැබිය යුතුය. උගත්කම ඇති කර ගත යුතුය. ධර්මයට අනුවම හැසිරිය යුතුය. අනලස විය යුතුය. මේ සය දියුණුවේ උසස් හේතුන් වන්නේය. වැඩ කිරීමේදී නොපසුබස්නා වීරියෙන් යුක්ත වීමය. ප්‍රමාද නොවූ සුදුසු කලට කටයුතු යොදා ගැනීම ඇතීකු වීමය. අය වැය දෙක සලකා සමව ජීවිකාව කිරීමය. ලැබූ ධනය විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීමය. සද්ධාවෙන් යුක්ත වීමය. සීලෙන් යුක්ත වීමය. නොමසුරු වීමය. පරලොව සැප ලැබීමේ මාර්ගය පිරිසුදු කරගත හැකි නුවණ ඇති කර ගැනීමය යන මේ අට ගිහිගෙයි වාසය කරන්නා වූ තැනැත්තා හට සත්‍ය වශයෙන්ම දෙලොව වැඩ සැලසෙන කරුණ වන්නේය. පණ්ඩිත වූ සිල්වත් වූ තැනැත්තේ කඳු මුදුනක ඇවිලෙන ගින්නක්සේ ජනයා අතර බබලයි. මල් නොදලා රොන්ගින මේ බිඳින්නා වූ බඹරා මෙන් අනුන් නොපෙලා දැහැමින් සෙමින් වීර්ය කරන්නා වූ තැනැත්තා හට තුඹසක් බැඳින්නාක් මෙන් ධනය රැස්වන්නේය. අහිංසක ආරාමයක් පිළිබඳ කතාව අපි ඔබ වෙත ගෙනාවා. දහස් සංඛ්‍යාතු පින්වත් ඔබ නිරන්තරයෙන් අපි හා එකතු වුණා. නිරහංකාර මිනිසුන් වෙසෙන ගැමි පරිසරයක හිබි මේ වන රොද මැද සද්ධාවෙන් යුතුව වැඳුම් පිදුම් කර ගැනීම සඳහා මේ අසරණ මෙහෙණ ආරාමයේ තුල බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වඩා හිඳවීම කළ යුතුයයි අපි තීරණය කළා. ඒ සඳහා මා වැඩියෙන්ම පෙළඹුණු ලැබූ පින්වත් තැනැත්තියන් කිහිප දෙනෙකු සැබවින්ම පින් අනුමෝදන් කරමින් ඔවුන් සිහිපත් කරන්නේ සැබවින්ම සතුටි. ඔවුන් අපව දිරිපත් නොකරන්නට මේ මා හැඟි පින්කම කිරීමට අපට නොපුළුවන් වනු ඇත. අපේ ඉදිරියේදී මේ සඳහා අපව පොළඹවනු ලැබූ දායකත්වය ලබා දීමට එකඟ වූ පින්වතුන් පිළිබඳ කතාව පසුව ගෙනීමට සූදානම්. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩමවා මෙම ස්ථානය තුළ වඩා හිඳුවීමෙන් අනතුරුව දහස් සංඛ්‍යාත බැතිමතුන් පින්වතුන් මෙම ආරාමය කරා එනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එසේම සිල්වත් මෙහෙණින් වහන්සේ නමක් හෝ කිහිප දෙනෙකු මෙම ආරාමයට වැඩියයින් අනතුරුව මුළු ගම්මානය පුරාම දහම් සුවඳ පැතිරෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වන රොද තුල අතිශය දුෂ්කර වූ කාර්යයක් වැලි ඇටයක් ගල් කැටයක් මෙම ස්ථානට ගෙනීම ඉතාමත් අසීරු කටයුත්තක්. එනමුදු ඒ සියලු කාර්යයන් නිසියාකාරව ඉටුකර මෙම ආරාමය සඳහා සිය අරමුණු ඉටුකර ගැනීම අපගේ පරමාර්ථයයි. මේ සඳහා අපව දිරිගැන් වූ ලංකාවේ සුවිශේෂ වූ කාන්තාවන් කිහිප දෙනෙකු අපි තමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් නිරන්තරයෙන් අපිව දිරිමත් කර අතර මෙම කාර්යය නොපිරිහෙලා දිගටම කරගෙන යන ලෙස ඔවුන් අපෙන් ඉල්ලීමක් කළ බැවින්ද ඔවුන් අපට උපකාර කරන බැවින්ද මේ දහන් මග අපි නිරන්තරයෙන්ම යන්නට උත්සාහ කරනවා. බොහෝ දෙනා අපෙන් විවිධිල්ලීම් කරනවා. සීක්‍රට් නිවුස් අපි යමතා ඔවුන්ගේ දුක් ගැනවිලි බොහොමයක් ඉදිරිපත් කරනවා. නීතිමය ගැටලු, පවුල් ප්‍රශ්න, නක්ෂාත්‍ර පිළිබඳ ගැටලු, ඒ විතරක් නෙව තම මහලු දෙමාපියන් රැකබලා ගැනීමට කාරුණික වූ යම් අයෙක් ඇත්නම් ඔවුන් අපහා පවුලේ අයකු ලෙස එක්වීමට කැමති අයත් නම් ඔවුන්තු යොමු කරන ලෙස අපෙන් ඉල්ලනවා. මිනිස් ජීවිතය තුළ බැඳුණු නානාවිධ ගැටලු ඔවුන් අප වෙත පවසන්නේ
සැබෑ ඥාතිත්වයක් ලිංගතුකමක් හා සහෝදරත්වයක් මිත්‍රත්වයක් මැදි නිස්සාමෙන් දෝ යයි විටක සිතෙනවා ඔබද මමද නොහොඳුනම මිනිසුන් පමණි එනමුදු මේ තුල ඇත්තේ විශ්වාසය පදනම් වූ සේවාවක් පමණි මේ රාජ්‍ය වූ එසේ නැතොත් රාජ්‍ය නොවන සංවිධානයන් වල ආධාර උපකාර මත යැපෙන්නක් නොව සැබෑ ලෙසම අප හා බැඳුණු මානසික ගුණ ධර්ම වලින් හිබි කාර්මික පිරිසක් සීක්‍රට් නිවුස් සායකත එක්ව සිටිනවා අපි ඔබ හා එක්ව සහෝදරත්වයෙන් යුතුව මිනිස් දමේ අත්තල් බැඳගෙන ආගම වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මිනිස්කම වෙනුවෙන් එකට රොද පඳින්නට අපි ඔබට ආරාධනා කරනවා සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර මෙතුරන් අතරේ මේ ශ්‍රියා කරන ලෙස අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා මිනිසුන් තුළ හද ගැසෙන බොහෝ විවිධ ගැටලු යමෙකුට පවසාලක් නොවන බොහෝ දේවල් අපි හා කතා කරනවා සැබෑ ලෙසම අපේ ශිරු දිනාටම අවංකව ඇසුම් ඇහුම්කම් දෙන බව ඔබට සපතවන අතර ඔබේ රහස්‍යභාවය ඔබේ ගෞරවය රැකීමටද අපි උත්සාහ කරනවා මේ පුජ්ජලිකව මිනිසෙකු තුළ රැඳි අදහසක් පමණයි අපි සියල්ලෝම එක් වූ කල ඒ සමාජයක් නිර්මාණය වෙනවා සමාජයේ අපි බොහෝමයක් දෙන අයකට එක් වූ කල රටක් නිවැරදි මඟට ගොනු කිරීමට අපි සියලු දිනාටම හැකි වෙනවා එනිසාමින් මිනිස්කම අගය කරන අපි ඔබ සියලු දිනාටම ආරාධනා කරනවා සීක්‍රට් නිවුස් හා නිරන්තරයෙන් රැඳෙන්නට කියලා මහනවන්නට කැමති මෙහෙණ සස්නට ඇතුළු වන්නට කැමති කාන්තාවන්ට ආරාධනා කරනවා ඔබ කැමැත්තේ නම් ආමන්ත්‍රණය කරන්න එසේම බොහෝ ආරාමවල මෙහෙණින් මහන්සියලා අඩුපාඩුවක් ඇත්නම් උවමනා කරන්නේ නම් ඔවුන්ද අපිට කතා කරන්න ඒ වගේම ඔබට කිසියම් උපකාරයක් කරන්නට අපට පුළුවන්කමක් තිබෙනවා නම් ඇත්තට අපි ඒ වෙනුවෙන් බැඳී සිටිනවා හැබැයි මේ සියල්ලම කරන්නේ මේ අසන නරඹන දකින ඔබ අපි එක්ව සහෝදරත්වයෙන් යුතුව එකට එක් වුවහොත් පමණක් බවද අපි ඔබට කියනවා මේ ආරාමය මෙම වසර නිමා වන්නට පෙරම කිසියම් වූ පරිවර්තනීය වෙනසක් සිදු වේවි මෙම ආරාමය අද කිසිවෙකුගේ අස නැගටුණු තැන තව නොබෝ දිනක් යන විට මිනිසුන් පිරි ඉතිරි යයි මෙම ආරාමයේ වියපත් මෙහෙණින් වහන්සේ නමක් පමණක් වැඩ සිටියත් තව දින කිහිපයක් යන විට එක් මෙහෙණින් වහන්සේ නමකකින් ඇරඹෙන ගමන් මග තවත් බොහෝ මෙහෙණින් වහන්සේලාගේ නිමන් මග පසක් කරන තෝතැන්නක් වන දවස වැඩි ඈතක නොවන්නට පුළුවන් එබැවින් අපි හරදෙන්නේ 0.77 69.31 506 0.77 69.31 506 අපගේ දුරකථන අංකය හා නිබඳ වෙයිකෙන් සීක්‍රට් නිවුස් අපි ඔබ වෙනුවෙන්මයි එබැවින් මෙතරම් අතරේ මේ ෂෙයා කරන්න ඒ වගේම මෙවන් කටයුතු සඳහා ඔබ කැමැත්තේ නම් ඔබ අප හා එකතු වන්න විශේෂයෙන්ම අපේ රට තුළ වැඩිහිටි දෙමාපියන් බලා කියා ගන්නට සිය දරුවන්ට ඥාතීන්ට පුළුවන් කමක් නොමැතිව ලත වෙන පණිවිඩ පිළිබඳව නිරන්තරයෙන් අපි අමතන්නට උනා එසා ලිංගතු කාරුණික එවැනි අය ඇත්නම් යොමු කරන ලෙසද හිතවත් පින්මත් බොහෝ දෙනා ඉල්ලීම් කළා එසා එවැනි කටයුතු වලට කැමැත්තක් දක්වනව නම් ඔබ අපට කතා කරන්න හැබැයි ඔබේ කාරුණිකත්වයේ අතිශය වටිනාකමක් තිබෙනවා විදේශගත බොහෝ දෙනා මගේ නිල්ලීමක් කරේ ඔවුන්ගේ වියපත් දෙමාපියන් බලා කියා ගැනීම සඳහා ගෞරවනීය කාරුණික හදවත් ඇති යම් අයෙක් ඇත්නම් ඔවුන් හා බොහෝම සහෝදරත්වයෙන් යුතුව රැක බලා ගන්නට උදව් උපකාර කරන්න පුළුවන්කම ඔවුන්ට තිබෙන බවත් එවැනි ලිංගතු මිනිසුන් දුර්ලභ බවත් ඇතමුන් කීවා ඔබ සමහර විටක එවැනි කාරුණික ගුණාංග හිබි යම් තැනැත්තියක් නම් අපිට ඔබත් ආමන්ත්‍රණය කරන ලෙස අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා එසේම ඔබට කිව නොහැකි ගැටලුවක් කිසියම් මුද්දයක් ඇත්නම් අපව විශ්වාස කරන්න අපි ඔබට මඟ පෙන්වනවා සීක්‍රට් නිවුස් සැබෑ ලෙසම මිනිසුන් වෙනුවෙන් ඔබේ යහපත උදෙසාම කැපූ සේවා බබව කාරුණිකව සලකන්න සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර අපි හා නිරන්තරයෙන් රැඳෙන්න අපි හා රැඳෙද ඔබ ශිරු දිනාටම
අපිට ආශිර්වාද කරන කමෙන්ට් කරන දිරිගන්වන ඒ වගේම මෙම දහම් පණිවිඩ බෙදා හරින ඔබ සියලු දෙනාටම හදවතින්ම අපේ ගෞරවය පුද කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා අපි නැවතත් මෙවන් වූ වීඩියෝ අත් තුළින් හමු වෙමු තෙරුවන් සරණයි